බෙදුවට පලක් නැත දැන්නම් සහල් මිටි නව පුනරුද යුගයක් වෙනුවෙන් ජනතාවාදී පාලනයක් වෙනුවෙන් අපගේ ඔබගේ නායකයා ජනාධිපති අපේක්ෂක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාටයි මේ ගෞරවණීය ආරාධනය. ගෞරවණීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන සමන්ත විද්‍යාරත්න සහෝදරයා වෙනුවෙන් ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා මාතර දිස්ත්‍රික්කයේ අපට ශක්තියක් වෙන්න හැමදාමත් සහයෝගයෙන් වැඩ කරන අපේ ආචාර්ය පීවිහෙට්ටි සුවිරත් මාචාර්ය අපේ කුසගරු විද්‍යාපීඨයේ හිටපු මාචාර්ය අභිවික්‍රම මහත්තය ඒ වගේම අපේ නීතිඥවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ වගේම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන සුනිල් හඳුමිත් සහෝදරය ඒ කියන්නේ මේ මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ ගොඩනගන කොට මේ හැම ගමකටම යමින් හැම කෙනෙක්ව මුණගැසෙමින් අද ශක්තිමත්ම ව්‍යාපාරය බවට මේ ජාතික ජන බලවේගී මාතර දිස්ත්‍රික්කේ පත් කරලා තියෙනවා. ඒ පත් කරන්න වෙහෙසෙන අපේ සුනිල් හඳුමිත් සහෝදරය ඇතුළු වේදිකාවේ ඉන්න සියලු සහෝදරවරුන් සහෝදරියන්ගෙන් සහභාගීලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. ද අපි කවුරුත් දන්නවා මේ 21 වෙනිදාට ඡන්දෙ තියෙනවා. හරිනේ. සැප්තැම්බර් මාසේ 21. එතකොට මෙතන ඉන්න බොහෝ දෙනා මීට කලින් ඡන්ද දැකලා තියෙනවා, ඡන්ද දීලා තියෙනවා. මීට කලින් ආණ්ඩු හදලා තියෙනවා, ආණ්ඩු පෙරලා තියෙනවා නේද? පෙරලා තියෙනවා. හැබැයි ලංකා ඉතිහාසයේ විනාශප කරන ඡන්දෙ තමයි මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා එළඹීමට නියමිත තිබෙනවා. මේ මහා වර්ෂාව මැදින් මා දන්නවා ඊයේ අද විශාල වර්ෂාවක් තිබියදී පවා මේ දහස් ගණනක් අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් මේ මාතර නගරේ පුරවන්න තරමට සහභාගී වෙලා කියාපාන්නේ වෙන මොකවත් නෙවෙයි. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජයග්‍රහණය සහතිකයි. ජයග්‍රහණය සහතිකයි. ජය ගන්න අපිට පුළුවන්. මොකද මෑත දවස් මෑත මේ සතියේ සිද්ධ වෙන දේශපාලන සිදුවීම් දිහා බැලුවත් දිනන්න පුළුවන් නේද? හැබැයි දිනලා විතරක් මදි. මේ රටේ ඇතිතරම් ආණ්ඩු හදලා තියෙනවා. ඇතිතරම් නායකයෝ ගෙනලා තිබෙනවා. අපි එන්නේ ආණ්ඩුව හදන්න විතරක් නෙවෙයි, මේ කඩා වැටුණු රට ගොඩනැගීම සඳහා තමයි ජාතික ජන බලවේගය බලය ගන්න. මේ රට හදන්න ඕන. ලෝකේ දුප්පත් වෙච්ච රට බවට මේ රට පත් කරා. ලෝකේ පිළිගැනීමට භාජනය නොවන රට බවට මේ රට පත් කරා. අපරාධ වලින් මත්ද්‍රව්‍ය වලින් පිරිච්ච රට බවට මේ රට පත් කරා. ණය ගෙවා ගන්න බැරි රට බවට මේ රට පත් කරා. දරුවන්ට ජීවත් වීම සඳහා රට හැර යන එක හැර වෙන කිසිවක් ඉතුරු නොවුණු රට බවට මේ රට පත් කරා. ගොවි ජනතාවට කෘෂිකර්මාන්ත එපා කරපු රට බවට මේ රට පත් කරා. ධීවර ජනතාවට තමන්ගේ බෝට්ටුව මුහුදු යනවා වෙනුවට වැල්ලේ ගොඩ බාලා තියන්න තත්ත්වයකට මේ රට පත් කරා. ව්‍යාපාරික මහතුරුන්ට ණය ගෙවා ගන්න බැරි රට බවට මේ රට පත් කරා. දරුවන්ගේ අනාගතය විනාශ කරපු රට බවට පත් කරා. දැන් අපිට හම්බෙන මොන වගේ රටක්ද? හපයක් වගේ තියෙන රටක්. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපි ලෑස්සි මේ හපයක් බවට පත් වෙලා තිබෙන, මේ විනාශයට පත් වෙලා තිබෙන, කඩා වැටීමට පත් වෙලා තිබෙන රට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනගනවා. ගොඩනැගීම සඳහා තමයි අපි බලය ඉල්ලන්නේ. හදන්න පුළුවන්.
ගොඩක් තැන්වලින් මේක හදන්න පටන් ගන්නවා. එක පළවෙනි තැන කොතන දන්නවද? මේ දේශපාලන පොරපිටිය සුද්ධ කරන්න ඕන. මේක කැත දේශපාලනය. කැත දේශපාලනයක් නෙවෙයි. මම වෙන මුකුත් කියන්න ඕනේ. 2019 ජනාධිපති ඡන්දේ ඩලස් අලහප්පෙරමගේ කතාව ඇහුවනම් පොහොට්ටුවේ වේදිකාවේ. අද යාම අකුරැස්සේ කතා කරන සජිත්ගේ වේදිකාවේ. ලැජ්ජ නැද්ද? දේශපාලනේ මෙහෙම දේශපාලනයක් තියෙනවද? එදා බැන්න අද හොඳ කියනවා. එක්කෝ ඩලස් මැරිලා ඉපදෙන්න ඕන, එක්කෝ අපි මැරිලා ඉපදින්න ඕන. නැත්නම් මෙහෙම විපර්යාස වෙන්න පුළුවන්ද? මේ වෙන මොකටවත් නෙවෙයි. ඊළඟ ඡන්දෙන් කොහොමද පාර්ලිමේන්තුවට ගොඩ වෙන්නේ? ඔච්චරයි. රට ගැන හිතලද? ප්‍රතිපත්ති ගැන හිතලද? රටේ අනාගතය ගැන හිතලද? අනාගතය ගැන හිතන කෙනෙක් ඉන්නවනම්, රට ගැන හිතන කෙනෙක් ඉන්නවනම්, රටට මෙහෙවියකි නායකයෙක් ඕන කියලා හිතනවනම් සජිත්ගේ වේදිකාවට නගීද? නේද? ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. අර පහේ සිස්සත් ළමයිගේ නේද කතික තරඟයක් තියෙන වෙලාවක නම් ඔන්න එයාට සපෝට් කරන්න පුළුවන්. රට බාර දෙන්න. හැබැයි මේ නගින්නේ මොකටද? රට ගැන හිතලා නෙමෙයි, මන්ත්‍රීකම ගැන හිතලා. ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද? ඇමතිකමක් ගන්නෙ කොහොමද? මහජනක දේපල හොරකම් කරන්නේ කොහොමද? ඔහොම තමයි මේ පැත්ත මාරු වීම වෙන්නේ. අපේ රටේ තියෙන්නේ ගෙඹි දේශපාලනය, ගෙම්බන්ගේ. එහෙට පණිනවා, මෙහෙට පණිනවා. මේ ළඟදී මම දැක්ක රාජිත් සේනාරත්න ආයේ පැන්නා. මම හිතුවා පාර්ලිමේන්තුවේ කවදා හරි රාජිත් සේනාරත්න එහෙට පැනලා මෙහෙට පැනලා පාර්ලිමේන්තුවේ කකුල පැටලලා වැටෙනවා. ඒ කී 87 ඉඳන් පණින්නේ. නේද? 87 ඉඳන් පොඩි කාලයක්ද? වෙනස් කරන්න ඕනේ නැද්ද? මතක තියාන ජාතික ජන බලවේග ආණ්ඩුව සුද්ධ කරන දේශපාලන පොරපිටිය. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. ඒ විතරක් නෙවෙයි. මේ දේශපාලන වරප්‍රසාදයේ තියෙන තනතුර නීතියට යටත් නැහැ. අන්න ජාතික ජන බලවේග ආණ්ඩුව ජනාධිපතිවරයාද, ඇමතිද, මන්ත්‍රීද බේදකින් තොරව නීතියට යටත්, නීතිය ඉදිරියේ සමානයි, බලය විසින් නීතියෙන් ආරක්ෂා වෙන්න බෑ. අන්න ජාතික ජන බලවේගය දේශපාලකයා නීතියට යටත් කරනවා, නීතිය ඉදිරියේ සමානයි කරනවා. කරන්න ඕනේ නැත්නම් අද අපේ රටේ දේශපාලක නීතියට යටත්ද? නීතියට උඩින් ඉන්නේ. නීතියට යටත් නම් ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු වෙන්න විදියක් නැහැ. නීතියට යටත් නම් චොකාමල්ලි රාජ්‍යමති ධූරයක් දරන්න විදියක් නැහැ. නීතියට යටත් නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන්න විදියක් නැහැ. ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ජාතික ජන බලවේගය ආණ්ඩුව යනු සල්ලි තියෙනවද නැද්ද, බලය තියෙනවද නැද්ද, බේදකින් තොරව හැම දිනටම නීතිය ඉටු වෙන රටක් ජාතික ජන බලවේගය ආණ්ඩුව හදනවා. මේ දේශපාලනය පිරිසිදු කරන්න ඕන. ඊළඟ මේ දේශපාලනේ නාස්තියෙන් පිරලා තියෙන්නේ. නාස්ති ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳන් පාර්ලිමේන්තුවට කිලෝමීටර 25ක් නේ. රනිල් වික්‍රමසිංහ කාර් එක එනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්ස එනවා. ලේඩ විජේරාමේ ඉඳන් රනිල් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට එනකොට වාහනේ පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් එනවා. ලේඩ කඳන් එක්ක ගම්මල ඉස්පිරිතාල දහස් ගණනක් යන ඇම්බියුලන්ස් ඇති. හැබැයි ජනාධිපති යනකොට පිටිපස්ස එනවා, මහින්ද යනකොට පිටිපස්ස එනවා, අගමැතිට තව ඇම්බියුලන්ස් එකක් ගෙන් කරලා ඉස්සර සිරන්ති නෝනට තිබ්බා, බැසිල් ගෙන නෝනට තිබ්බා. ඇම්බියුලන්ස් සුද්ධ කරනවා. ඇමතිවරු මන්ත්‍රීවරුන්ට එහෙම වරප්‍රසාද දෙන්නේ නැහැ. මහජනයාගේ ධනය නාස්ති කරන්න දෙන්නේ නැති දේශපාලනයක් ජාතික ජන බලවේගයේ මේ රටේ හදනවා. ඒ විතරක්ද? ඇමතිවරු විවිධ ආකාරයෙන් පටව ගන්නවා. මතකද? අපි අහන ඕනෑම රැස්වීමක පුළුවන් නම් කියන අමාත්‍ය මණ්ඩලය කීයද කියලා. ජාතික ජන බලවේගයේ කියන අපේ අමාත්‍ය මණ්ඩලය උපරිම 25යි. 25ට අඩුයි. රාජ්‍ය අමාත්‍ය දුර එහෙම જાතියක් නැහැ. මේ රාජ්‍ය අමාත්‍ය දුර කියන්නේ මොකද්ද?
ඇමති කාර්යාල තියෙනවා, වාහන තියෙනවා, පඩිය තියෙනවා, ආරක්ෂාව තියෙනවා, ගෙවල් දෙනවා, ලයිට් බිල් ගෙවනවා, වතුර බිල් ගෙවනවා. කැබිනට් එකට විතරක් යන්නේ ඔච්චර. රාජ්‍ය ඇමති කැබිනට් ඇමති අතර වෙනස ඔච්චරයි. කැබිනට් ඇමතිට හම්බෙන ඔක්කොම හම්බෙනවා. හැබැයි කැබිනට් ඇමති කැබිනට් මණ්ඩලයට යනවා. රාජ්‍ය ඇමතිට ඒ ඔක්කොම හම්බ වෙනවා. හැබැයි කැබිනට් මණ්ඩලයට යන්නේ ඔච්චරයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කඩතේ රාජ්‍ය අමාත්‍ය ධුර නැත. හොඳද? ඕනද එහෙම? ඇමතිවරු 25යි. ඒකට සරිලන නියෝජ්‍ය ඇමතිවරු. ඇමතිවරු ඉන්නවා, නියෝජ්‍ය ඇමතිවරු ඉන්නවා. මේ අමාත්‍යංශ කඩරේක නතර කරනවා. විද්‍යාත්මක ක්‍රමයකට අමාත්‍යංශ කඩනවා. මොළ මතකත වැඩිහිටි අම්මලා තාත්තලාට 70 ගණන් වල අමාත්‍යංශ ප්‍රවාහනා මහමාර්ග. දැන් පහුගිය කාලේ ප්‍රවාහනා මහමාර්ග අමාත්‍යංශ කැඩුවා. ප්‍රවාහන කැඩුවා. ආණ්ඩුවේ බස්සව පුද්ගලික බස් කියලා ඇමතිකම් දෙකයි. අධිවේගී පොඩි වේගී, අධිවේගී පොඩි පාරවල් කියලා තව අමාත්‍යංශ දෙකයි. ඉස්සර මහමාර්ග ප්‍රවාහන අමාත්‍යංශ. මේගොල්ලෝ මොකද කරේ? ප්‍රවාහන කැඩුවා. ආණ්ඩුවේ බස් වලට ඇමතියේ, පුද්ගලික බස් වලට ඇමතියේ, ලොකු පාරවල් වලට ඇමතියේ, පොඩි පාරවල් වලට ඇමතියේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් ප්‍රවාහන මහමාර්ග එක අමාත්‍යංශය. හරිද? කුසිකර්ම ගත්තොත් මේගොල්ලෝ කුසිකර්ම අමාත්‍යංශ කැඩුවා. කුසිකර්ම කියලා ඇමතියෙක් ඉන්නවා, පොහොර කියලා ඇමතියෙක් ඉන්නවා, කාබනික කුසිකර්ම කියලා ඇමතියෙක් හිටියා. හරිද? වාරි මාර්ග ඇමති කෙනෙක් ඉන්නවා, පසු සම්පත් වල තව ඇමති කෙනෙක් ඉන්නවා, හරප්පලාගෙන තව ඇමති කෙනෙක් ඉන්නවා. හරිද? ඉඩම් වලට තව ඇමති කෙනෙක් ඉන්නවා, LRC එක බලාගෙන තව ඇමති කෙනෙක් ඉන්නවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ කුසිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශය. එක බිල්ඩින් එක, එක ඇමතිවරයේ, එක ලේකම්වරයේ, එක කාර්ය මණ්ඩලයේ, එක වාහනයයි. හොඳ නැද්ද? හදන්න ඕනේ ආණ්ඩුවක්. මේගොල්ලෝ දැන් ඔය එන අය එන්නේ ඇමතිකම් දෙනවා කියලා කියන. ඒගොල්ලගේ වේදිකාවේ නගින දිහා බලපුවම මම හිතන්නේ ඇමති මණ්ඩලය 80 පණිනවා. හරිද? මොකද ඔය ගොඩක් අය ඔය වේදිකාවලට නගින්න කලින් අපේ දොරටත් තට්ටු කරා. ඒකත් කියන්න බෑ. ඩලස් උනා තට්ටු කරලා ඇහුවා. අප මොකද කරේ? දොර ඇරියා. දොර ඇරියාම ඩලස්. අපි කිව්වා ඇතුළට ගන්න නම් බෑ. පැටිකිරිය හොඳ නෑ. එම ප්‍රතිපත්තියක් ඕන දේශපාලන ව්‍යාපාරකට. අද හොඳ කියනවා, හෙට බනිනවා. හෙට බනිනවා, පහුවද අපදා ගන්නවා. මොන දේශපාලනද මේක? අද අපේ රටේ ප්‍රතිපත්ති ගරුක එක දේශපාලන ව්‍යාපාරයයි තියෙන්නේ. ඒ ජාතික ජන බලවේගය නේද? ඒ කාටවත් දොරටු විවෘත කරේ නැහැ. මේකේ දොරටු විවෘත කළා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුවේ හිටපු ජනතාවට දොරටු විවෘත කරපු එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි ජනතාවට දොරටු විවෘත කළා තිබෙනවා. ඒ නිසා අපි මේ දේශපාලන පොර පිටිය සුද්ධ කරමු. එක. දෙක. ආණ්ඩුව අදාල ආරම්භයේදීම ජනතාවගේ මූලික ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඕන. අපි දන්නවා ප්‍රධාන වශයෙන් ගත්තොත් ලයිට් බිල, තෙල් මිල ගාන වැඩි. අඩු කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. ඇයි? තමුනාසලා දන්නවා කැලණි 30 කෙරවල පිටිය බලාගාර පද්ධතිය. ඒ බලාගාර පද්ධතියේ සාමාන්‍ය ඩීසල් වලින් විදුලි යුනිට් එකක් හදන්න රුපියල් 120ක් යනවා. නැප්ත වලින් හදන්න රුපියල් 70ක් යනවා. හැබැයි ඔය බලාගාර පද්ධතියම හදලා තියෙන්නේ తాවකාලිකව ඩීසල් වලින් දුවලා ඒක හරවන්න ස්වභාවික ගෑස් වලට, LNG වලට. අවුරුදු 15ක් ඒක හරවන්න පුළුවන් LNG වලට. අවුරුදු 15ක් තිස්සේ මේක හරවන්නේ නැහැ. LNG වලට හරවන යුනිට් එකක් හදන්න රුපියල් 30යි. ඇයි හරවන්නේ නැත්තේ? මට මතකයි මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහයි
එල්ලෙන්ජී බලාගාරය හදන්න, එල්ලෙන්ජී පම්ප්ලයින් එක එලන්න, ගබඩා පරණන්තය හදන්න ඉස්සරලම මෛත්‍රී අරගෙනව කොරියන් සමාගම, රනිල් අරගෙනව ජපන් සමාගම, අගමැති ජනාධිපති ආණ්ඩුව ඉවර වෙනකන් රණ්ඩු වුණා කොරියාවටද ජපානයටද කියලා. ඉතින් මොකද වුනේ? අවුරුදු 4-5ක් ගත වුණා ඒක එල්ලෙන් ජීුණේ නෑ. ඊළඟ විදුලි බල මණ්ඩලයෙන් ටෙන්ඩර් කැඳෙව්වා, තෙල් සංස්ථාවෙන් පම්ප්ලයින් එකට ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩර් විවෘත කරන්න ඔන්න මෙන්න කියනකොට ටෙන්ඩරේ නතර කරා. නතර කරලා මොකද කරේ? නිව් ෆෝටර්ස් කියන ඇමරිකන් සමාගමට රෑදලහට බැසිල් රාජපක්ෂ දුන්නා. ඊට පස්සේ ඇමරිකන් සමාගමක් ගියා, බැසිල් රාජපක්ෂක් ගියා. ගියා නෙවෙයි යව්වා. මොකද උනේ? ඒ වැඩේ එතනින් ඉවරයි. මොකද වෙලා තියෙන්නේ? තමුන්නාසලා ඩීසල් වලින් හදන විදුලි යුනිට් එකට රුපියල් 120ක් ගෙවනවා නිකන් අපරාධි. නැප්ත වලින් හදන්න රුපියල් 70ක් ගෙවනවා නිකන් අපරාධි. රුපියල් 30ට හදන්න තිබ්බා අවුරුදු 15ක් තමුන්නාසලගේ ලයිට් බිල වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ අපරාධ නිසා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉතා වේගයෙන් එතන LNG වලට පරිවර්තනය කරනවා. අඩු කරන්න පුළුවන් විදුලි බිල අඩු කරන්න පුළුවන්. තෙල් පිරිපාදු 1969 පටන් ගත්තා, දැන් අවුරුදු 55ක්. අපේ පිරිපාදු කරන තෙල් වලින් ඩීසල් පිරිපාදු කරන්නේ 30%, පෙට්‍රල් පිරිපාදු කරන්නේ 70%, 17%. අනිත් ඔක්කොම පිටරටින් ආනයන කරනවා. 69 දී අපිට පිරිපාදු ඇති. ඒ කාලේ ගොඩක් වාහන තිබෙන, ගොඩක් තෙල් පාවිච්චි කරේ නැහැ. දැන් මදි. පිරිපාදුව හදන්න තිබ්බා. හැදුවනම් තෙල් මිල රුපියල් 115කින් අඩු කරන්න තිබ්බා. ලෝකවලද පොලේ තෙල් මිල ඉහිලා ගිහිලා නෙමෙයි මේ වැඩේ වෙන්නේ. අපි පිරිපහදුවක් හදලා බොරතෙල් ගෙනලා පිරිපහදු කරා නම් අපිට තිබුණ අඩු මිලට තෙල් දෙන්න. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ වැඩේ කරනවා. තෙල් මිල අඩු කරලා මේ රටේ ජනතාවට ලබා දෙනවා අපි ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි, ආහාර වලට වැට් බද්ද ගහනවා. බඩගින්නට ගෙන ආහාර වලට වැට් බද්ද ගහනවා. පිටි ගත්තොත් වැට් බද්ද ගහනවා. අර්ථපල් ගෙනාවොත් වැට් බද්ද ගහනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආහාර සඳහා තියෙන වැට් බද්ද මුළුමනින්ම අයින් කරනවා. ආහාර පානවල මිල අඩු වෙනවා. ඒ විතරක්ද? පාසල් උපකරණ වලට බද්ද ගහනවා. පාසල් අමතර කිවිීම් පොතක් ගත්තොත් බද්ද ගහනවා. දරුවා ඉගෙන ගන්නවට ආණ්ඩුව බද්දක් ගහනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අධ්‍යාපනය සඳහා ගන්න පාසල් පොත් හා පාසල් උපකරණ වල බද්ද මුළුමනින්ම අයින් කරලා බින්දුව කරන බද්ද ගන්නෑ. ඊළඟට ලෙඩක් හැදිලා බෙහෙත් ගත්තොත් බද්දක් තියෙනවා. සෞඛ්‍ය පරීක්ෂණ කරොත් බද්දක් තියෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඖෂධ සහ සෞඛ්‍ය පරීක්ෂණ සඳහා තියෙන බද්ද අයින් කරනවා බින්දුව කරනවා. ඒතර කට්ටිය හන සල්ලි කොහෙන්ද? සල්ලි තියෙනවා. අරක්කු මුදලාලිලා දෙන්නෙක් ඉන්නවා. කෝටි 664 බදු ගවල නැහැ. ඇලෝසිස් මුදලාලි එක්කෙනෙක් එතන ඒකේ. ජොන්සන් පනාදු තව එක්කෙනෙක්. ඒගොල්ලන්ට තියෙන අරක්කු ෆැක්ටරි. අනිත් එක තමයි මේ ළඟදී සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැගපු ලක්ෂ්මන් වසන්ත පෙරේරා. අරක්කු ෆැක්ටරි අයිතිකාරය. ඒගොල්ලෝ මොකද කරන්නේ? බදු ගවල නැහැ. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අර්ජුන ඇලෝසියස්, ඔයාට රනිල් වික්‍රමසිංහ යාළුවා නිසා බද්ද නොව ගව ඉන්න පුළුවන්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කරදී අරක්කු ෆැක්ටරි වල හිග බදු සියල්ල අය කරගන්නවා. මතක ලබා ගන්න. සාමාන්‍ය දරුවෙක් ඇක්සස් පුත්‍ර බදු ගහනවා. අරක්කු කාරයගේ බදු එකතු කරගන්නේ. බෙහෙත් පෙත්තක් ගත්තොත් බදු ගහනවා. ඇලෝසියස්ගේ බදු එකතු කරගන්නේ. එහෙමයි මේගොල්ලෝ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වැඩේ කරනවා. ඒ විතරක්ද? අපේ රටේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙල අපි හදලා තියෙනවා. ඒක කරන්න පුළුවන්. අඩු මිලට බෙහෙත් ටික දෙන්න පුළුවන්. සෞඛ්‍ය සේවා නගා සිටවන්න පුළුවන්. බෙහෙත් වලින් සිද්ධ වෙන හොරකම් නතර කරන්න පුළුවන්. අඩු මිලට සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න පුළුවන්. අන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඒ නිසා මෙච්චර කාලයක් මේ රටේ ජනතාව ආණ්ඩු හැදුවේ. මෙච්චර කාලයක් ආණ්ඩු හැදුවේ. රට හදන්න හරි ජනතාව හදන්න හරි නෙවෙයි. මෙතර කාලයක් ආණ්ඩු හැදුවේ ඒගොල්ලෝ හැදෙන්න. රට දුප්පත් වෙනවා. පාලකයා පොහොසත් වෙනවා.
ජනතාව දුප්පත් වෙනවා, පාලකයා පොහොසත් වෙනවා, පාලකයා දුප්පත්ද, මහින්ද විජේසේකරලගේ පවුල දුප්පත්ද දන්නවනේ, ලක්ෂ්මන් යාපලා දුප්පත්ද, හැබැයි ජනතාව දුප්පත් වුණා, ඒගොල්ල පොහොසත් වුණා. ජාතික ජන බලවේග ආණ්ඩුව මොකද්ද? රටත් පොහොසත් කරනවා, ජනතාවත් පොහොසත් කරනවා. ඒක තමයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ සලස්ම. මෙතර කල් හැදුනේ ඒගොල්ල පොහොසත් වෙන ආණ්ඩු, මෙතර කල් හැදුනේ රට වට්ටල ඒගොල්ල හැදෙන ආණ්ඩු. පළවෙනි වතාවට මේ රටේ ආණ්ඩුවක් හදමු, රට ගොඩනගන ජනතාව ගොඩනගන ආණ්ඩුවක්. අන්න ඒ නිසා මේ ඡන්දේ විශේෂ ඡන්දයක් නේද? ඔගලන්ට හොරු නැති ආණ්ඩුවක් ඕන නම් ජාතික ජන බලවේග ආණ්ඩුවක්, වංචා දූෂණය නැති ආණ්ඩුවක් ඕන නම් ජාතික ජන බලවේග ආණ්ඩුවක්, මහජනයාගේ ධනෙ නාස්ති නොකරන ආණ්ඩුවක් ඕන නම් ජාතික ජන බලවේග ආණ්ඩුවක්, අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන දියුණු කරන ආණ්ඩුවක් ඕන නම් ඒක ජාතික ජන බලවේග ආණ්ඩුවක්, ජනතාවගේ ජීවිතේ ලස්සන කරන ආණ්ඩුවක් ඕන නම් ඒක ජාතික ජන බලවේග ආණ්ඩුවක්, දුප්පත් වෙච්ච රට ගොඩනගන ආණ්ඩුවක් ඕන නම් ඒක ජාතික ජන බලවේග ආණ්ඩුවක්. ජාතික ජන බලවේග ආණ්ඩුවක් කියන්නේ නම් කවුද? අපි ඔක්කොගේම ආණ්ඩුවක්, මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක්. එහෙනම් මොකද කරන්න ඕන? මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් මේ හැදෙන්න හදන්නේ. මෙතර කල් හැදුනේ ඒගොල්ලගේ ආණ්ඩු, මෙතර කල් හැදුනේ ඒගොල්ලගේ පවුල්වල ආණ්ඩු. පළවෙනි වතාවට හැදෙන්න යනවා, හදනවා ජනතාවගේ ආණ්ඩුවක්. එහෙනම් මොකද කරන්න ඕන? සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දක්වා අපි හැම දිනම දිවාරය නොබල, මහන්සිය නොබල අපි මේ ආණ්ඩුව හදන්න මැදිහත් වෙමු, එකතු වෙමු, පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති. හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.